අපගෙනෙන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහල සැනින් නැරඹීම සඳහා රතුපාට subscribe button එක මත click කර ඉන්පසු bell icon එක මත click කරන්න. අපගෙන එන ලග්න පලාපල පිළිබඳ වැඩසටහන් මාලාවේ ඇතුළත් මාසික පලාපල වැඩසටහන ඔස්සේ මේ ලබන්නා වූ අගෝස්තු මාසයේ ලග්න 12න් උපන් ඔබට කුමන ආකාරයක ග්‍රහ ගෝචර තත්ත්වයක් උදා වේද එය ඔබගේ ජීවිතයට කෙසේ බලපාවිද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තරාත්මක අගෝස්තු මාසික පලාපල විස්තරයක් ගෙන ඒමට තමයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් අගෝස්තු මාසයේ 8 වෙනි මාසයේ ඉතින් මේ පිළිබඳව අංක විද්‍යාව සහ වෙනත් භාව කේන්ද්‍රයන් අනුව විශේෂයෙන් කතා කරන්න පුළුවන් කාරණාවන් ගොඩක් තියෙනවා. අගෝස්තු මාසයේ සුවිශේෂී මාසයක් වෙනවා. මොකද මෙම අගෝස්තු මාසයේ තුල විවිධ වූ ග්‍රහ මාරුන් සිද්ධි තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි රවි ග්‍රහයා කේන්ද්‍රයේ අගෝස්තු මාසයේ 16 වෙනිදා කටක රාශිය ඉඳන් සිංහ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. තවද සිකුරු මාරුවක් සහ කුජ මාරුවක්ද මෙම මාසය තුල සිදුවීමට නියමිතයි. මේ අගෝස්තු මාසයේ විශේෂ ග්‍රහ මාරුවීම් සිද්ධි ගණනාවක් සිද්ධ වෙන සහ ලග්න වලට සුවිශේෂී බලපෑම් ගණනාවක් සිද්ධ වෙන මාසයක් ලෙස සඳහන් කිරීමට පුළුවන්. ඉතින් බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඉපදුණු ඔබ හැම කෙනෙකුටම මේ අගෝස්තු මාසයේ කුමන ආකාරයක තත්වයක්ද උදා කරන්නේ කියලා. ඉතින් මේ දේවල් හොඳින් තේරුම් අරගෙන හොඳට අහලා ඔබගේ ජීවිතේ ඔබට හොඳින් සැලසුම් කරගන්නට අවස්ථාවක් සලසා දෙන එක තමයි අපගේ අරමුණ වන්නේ. නමුත් මේ කියන්නා වූ දේවල් ඔබගේ උප්පත්ති කේන්ද්‍රය සහ ග්‍රහ පිහිටීම් ග්‍රහ යෝග මහදසා අතුරු දසා අනුව යම් යම් වෙනස්කම් යෙදෙන්නට පුළුවන් බවත් අනිවාර්යයෙන්ම කියන්නට ඕනි. මොකද සමහර අය හිතනවා මේ කියන දේවල් අනිවාර්යයෙන්ම මෙහෙම්මම වෙනවා කියලා. නමුත් පොදු පලාපල විස්තරයක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. මොකද කෙනෙකු සම්බන්ධයෙන් ග්‍රහ තත්ත්වයේ ඒ පුද්ගලයාට අදාළව කොහොමද බලපාන්නේ කියන එක හරියටම දැනගන්න පුළුවන් වන්නේ ඔබගේ කේන්දර පරීක්ෂාවකින් පමණයි. ඉතින් මෙතනදී ඔබට පොදු අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා මේ මාසය තුල පවතින ග්‍රහ ගෝචර තත්ත්වයන් අනුව සහ ඒ තිබෙන්නා වූ තත්ත්වයන් අනුව ඔබට සමස්තයක් විදිහට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව. මෙතනදී කියන්නා වූ කාරණාවන් ඒ ඒ ග්‍රහයන්ට අදාළව තමයි සඳහන් කරන්නේ. නමුත් ඔබ මතක තබා ගන්න උප්පත්ති කේන්ද්‍රයේ තිබෙන ග්‍රහ බල දුබලතාවයන් අනුව මෙම කියන්නා වූ දේවල් වල අඩු වැඩියන් සිද්ධ වෙන බව. මේ දේවල් හොඳින් බලලා ඉදිරි මාසයේ සැලසුම් කර ගන්න. මෙතන සිට බලමු මේෂ ලග්නයේ සිට මීන ලග්නයට මෙම අගෝස්තු මාසයේ කොහොම වෙයිද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නින් උපන් ඔබට මේ ස්ක්‍රීන් එක දිහා බැලුවොත් බලා ගන්නට පුළුවන් අගෝස්තු මාසයේ මේෂ ලග්නින් උපන් ඔබට ග්‍රහයන් කුමන තැනින් ගෝචර වෙමින් ගමන් කරන්නේද කියලා. ඉතින් මේෂ ලග්නින් උපන් ඔබේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා මාසයේ ආරම්භයේදීම කටක රාශිගතව ලග්නයේ 4 වැනි නීච භාවයෙන් යුතුව තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයා සතුරුගතව 4 වැන්නේත් සඳු ග්‍රහයා කටක රාශිගතව ශක්ෂේත්‍ර බලයෙන් වගේම රවි ග්‍රහයා මිත්‍ර සහගත බලයෙන් කටක රාශිගතව 4 වැන්නේත් යන්න ගමන් කරනවා. මේ මාසයේ පුරාවටම මේ ග්‍රහයෝ 4 දෙනාම යෝගීව 4 වැන්නේ තමයි ගෝචර වන්නේ. ඒ වගේම බුධ මිතුන රාශිගතව හා කේතු සෙනසුරු සමග ධනු රාශිගතව තමයි ගෝචර වන්නේ. ඉතින් මේෂ ලග්නින් උපන් ඔබට මේ අගෝස්තු මාසයේ උදා වන්නේ මෙන්න මේ ආකාරයටයි. මේෂ ලග්නින් උපන් ඔබට මේ මාසයේ කොහොම වේද? ඔබගේ ලග්නාධිපති කුජකේ මේ නීච තත්ත්වය අගෝස්තු මාසයේ මැද භාගයේ දක්වා ඔබට බලපාන්නට පුළුවන්. ඒ නිසා මේ මාසයේ මුල් සති එකමාර පමණ යනතුරු ඔබට පැවතුනා වූ බාධාකාරී තත්ත්වයන් එලෙසම පවතින්නට ඉඩ තිබේවි. ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍රයේ නම වෙන්නේ අධිපති වන්නේ ගුරු. ගුරු ග්‍රහයාද 8 වැන්නේ ඉන්නවා. ඉතින් මේ අනිකුත් ග්‍රහ පීඨීම් සියල්ල සලකා බැලීමේදී තරමක් සුබ අසුබ මිශ්‍ර ඵලදායක මාසයක් ලෙස තමයි මේෂ ලග්නෙන් උපන් ඔබට සඳහන් කිරීමට පුළුවන් වන්නේ. ආදායම් තත්ත්වය තරමක් මන්දගාමී ගමනක තමයි යන්නේ.
ඒකයන් හෙමින් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සල්ලි නැතුවම නෙවෙයි සල්ලි හම්බ වෙනවා. ඒ වුණාට ඉස්සර තරම් අතේ මිටේ නිතරම මුදල් පවතින්නේ නම් නැහැ. ඔබ මහන්සි වෙන තරමට මිල මුදල් අතින් නැති බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා රැකියා සහ ව්‍යාපාර කරන අය ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කෙසේ නමුත් ඔබට විශේෂ වරප්‍රසාදයන් විශේෂ වාසි ඒ වගේම ලාභ යෙදී සිටින රැකියාවෙන් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. තැන්පත් ධනයක යම් ආකාරයේ වර්ධනයක් පෙන්눔 කරත් ඔබගේ වියදම් පැත්ත අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතුයි. ගේදර කටයුතු වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් ඒ වගේම ඉදිකිරීම් අලුත් වැඩියාව ආදී දේ වෙනුවෙන් තමන්ගේ කාලය සහ ධනෙ වැඩි ලෙස වැය කිරීමට සිද්ධ වෙනවා. ඔබට මේ මාසය තරම කවිවිවේකී මාසයක් බවට පත්වේ. වැඩ රාජකාරී අධික කාලයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ටිකක් මහන්සි වෙලා වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙන ගතියක් තමයි පෙන්눔 කරන්නේ. කොහොම නමුත් ඔබට මේ මාසය පුරාවටම අවිවේකී බවක් නම් ඇතිවේ. ඒ වගේම ටිකක් ගමන් බිමන් වැඩි කටයුතු පෙන්눔 කරනවා. ඒ වගේම ඔබට විශේෂයෙන්ම දුර බැහැර සංචාරක කටයුතු ආදී යෙදී තිබුණා නම් ඒ වාට තරමක් බාධාකාරී තත්වයක් තමයි උද්ගත වන්නේ. මේ කාල සීමාව තුළ විදේශ සංචාර වගේ දේවල් වලට බාධාකාරී තත්වයක් තමයි පෙන්눔 කරන්නේ. කොහොම නමුත් උත්සාහය අනුව ඒ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම විශේෂයෙන් උන දරුවන් බලාපොරොත්තුෙන් හිටිය අයට නම් ඒ බලාපොරොත්තුෙන් හිටිය විදිහටම යහපත් ආකාරයෙන් හොඳ දරුවන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම විවාහ ජීවිතයේ ගත කරන අය තරමක් ඉවසීම වර්ධනය කරගන්නට නම් අවශ්‍යයි. ඒ වගේම සමගිය සාමය ආරක්ෂා කරගන්නටත් උත්සාහ කිරීම හොඳයි. ගේදර තුල අඩදබර වගේ කටයුතු නිසා පසුව අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ඒ වගේම තමයි ස්නායුගත රෝගාදීන් ඔබ පීඩා වින්දා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වැඩිපුර ඔළුව මහන්සි කරලා වැඩ කරන රස්සාවන්වල නිරත වෙන අයට තරමක් මානසික වශයෙන් ව්‍යාකූල පීඩනයක් තමයි ඇති කරනු ලබන්නේ. පපුව සහ උදරය ආශ්‍රිත පීඩාකාරී රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් ඒ තත්ත්වයන්වල වර්ධනයක් ඇති කිරීමටත් පුළුවන්. ඉතින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු සාමාන්‍ය ආකාරයට ඔබට කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ටිකක් කාර්යබහුල වුණත් ඒ මොන බාධක ආවත් ඒවා මැඩගෙන කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම කියන්න ඕනේ මාසයේ මැද භාගයේ වෙන විට මේ ව්‍යාකූල තත්ත්වය තරමක් මගහැරෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. මාසයේ මැද භාගයේ වෙනකොට ඔබගේ සෑම අංශයක් තුළම යම් යම් වෙනස්කම් සුබදායි විදිහට ඇති වෙනවා. මාසයේ අවසන් වෙනකොට මේ ග්‍රහ මාරුවීම් සම්බන්ධව තියෙන යහපත් තත්ත්වයන් උදා වෙනවා. ඉතින් මේ කියන කාරණාවන් තමයි මේෂ ලග්නින් උපන් ඔබට සඳහන් කරන්නට තියෙන්නේ. මේ කියන දේවල් හොඳින් අහලා අවබෝධ කරගෙන ඒ තිබෙන දුර්වලතාවයන් හදාගෙන හොඳින් සැලසුම් කර ගැනීම තුළින් අනිවාර්යෙන් ලබන්නා වූ අගෝස්තු මාසය ඔබට ඉතාමත් යහපත් මාසයක් බවට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙන් උපන් ඔබට විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති සිකුරු කේන්ද්‍රයේ කටක රාශිගතව තුන්වැන්නේත් ඒ වගේම සඳු ග්‍රහයා සක්ෂේත්‍රව තුන්වැන්නේත් ඒ වගේම රවි කුජ සමග යෝගව මේ ග්‍රහයන් සිව් දෙනාම කටක රාශියේ තමයි ගමන් කරන්නේ. රාහු බුදු සමග යෝගව දෙවැන්නේත් ඒ වගේම ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ වෘශ්චික රාශිගතව හත්වැන්නේත් කේතු සෙනසුරු සමග කේන්ද්‍රයේ ධනු රාශිගතව අටවැන්නේත් ගෝචර වෙමින් තමයි වෘෂභ ලග්නෙන් උපන් ඔබට මේ මාසය උදා වන්නේ. ඉතින් පවතිනා වූ ග්‍රහ ගෝචර තත්වයන් අනුව වෘෂභ ලග්නෙන් උපන් ඔබට මෙම මාසයේ තරමක් සුබ අසුබ මිශ්‍ර මාසයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. එකී සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ කටක රාශිගතව තුන්වැන්නේ ගෝචර වෙනවා. තරමක් හිතේ ව්‍යාකූල භාවය, සැලසුම් වල වෙනස්කම් වාගේ දේවල් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ කාලය ඔබට තරමක් විශාල වෙනස්කම් ක්‍රියාවට නැගීමට ඉතාමත් හොඳ කාලයක් ලෙසත් සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ආර්ථික යතින් ගත්තොත් අනිවාර්යයෙන්ම වියදම් පැත්ත ඉහළ ගොස් තැන්පත් ධනෙ වියදම් වන බවක් තමයි පෙන්눔 කරන්නේ. දරුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් ආදී ඉදිකිරීම් වෙනුවෙනුත් අධික ලෙස මුදල් ධනෙ වියදම් කිරීමට සිදුවෙන කාලයක් තමයි මේ කාලය. ඔබගේ ආදායම් තත්ත්වය යම්කිසි ලෙසක යහපත් මට්ටමකින් පවතිනවා. නමුත් ඒ ආදායමට සාපේක්ෂව වියදම් පැත්ත පාලනය කරගත යුතුමයි.
ඒවගේම රැකියාව ගැන බැලුවොත් එතරම් යහපත් තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. බාධාකාරී තත්ත්වයන් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා රැකියාවට ඇති ප්‍රියමනාපභාවය අඩු වීමට පුළුවන්. රැකියාව තුළ උත්සාහවන්තව ධෛර්යමත්ව නිරත වීමට අනිවාර්යයෙන්ම ඔබ මේ මාසයේ පුරාවටම උත්සාහගත යුතු වෙනවා. විවාහ ජීවිතය ගත කිරීමට බලාපොරොත්තු වෙන ඉන්න අයට තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ. විවාහ කටයුතු තරමක් පස්සට යන්න පුළුවන්. විවාහ කටයුතු දවස් කිහිපයකින් හෝ මාස කිහිපයකින් පස්සට දැමීමට සිදු වෙනවා. කොහොම නමුත් දරුවන් බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාමත් යහපත් කාල සීමාවක් තමයි මේ කාලය. දරුවන් සම්බන්ධයෙන් හොඳ ආරංචියක් අසන්නට ලැබෙවි අනිවාර්යෙන්ම. දරුවන්ගේ හිතුවක්කාරගත ක්‍රියා මතුවන කාල සීමාවක් බවත් මතක තබා ගන්න. හවුල් ව්‍යාපාර ආදීන් තමන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. තව කෙනෙකුන් සමග එකතු වී කරන හවුල් ව්‍යාපාර ආදීන් තමන්ට සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වෙනවා. කෙසේ නමුත් පවතිනා වූ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයෙන් නිසා ඔබට යම් යම් බාධාකාරී තත්ත්වයන්ද මේ මාසය තුළ ඇතිවීමට පුළුවන්. එම තත්ත්වයේ හමුවේ යම් යම් ලෙස මානසික පීඩා ආදී ඇතිවීමට පුළුවන්. තමා කෙරෙහිම කලකිරීම ඇතිවන කාලයකි. මෙම කාලයේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් හමුවේ අරමුණක් හැඟීමක් නැති වී යන බවක්ද ඇතිවන්නට පුළුවන්. ඒට පිළියමක් ලෙස නිතරම සෙත් පිරිත් ශ්‍රවණය කරන්න, ආගමානුකූල කටයුතු වලටද මුල් තැනක් ලබා දෙන්න, භාවනා ආදියද කරන්න. ඒ තුලින් ඔබට පවතිනා වූ අපල තත්ත්වයන් මගහරවා ගැනීමට පුළුවන්. මේ දේවල් හොඳින් තේරුම් අරගෙන මේ අගෝස්තු මාසය හොඳින් සැලසුම් කරගන්න. ඔබට සියලු දේ සාර්ථක වෙන සුබ මාසයක් උදා වේවා. මිතුන ලග්නය. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ රාහු සමග යෝගව ලග්නගතවත් ඒ වගේම කුජ සිකුරු සඳු ලග්නයේ දෙවනි භාවෙත් ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ 6 වැන්නේ වෘශ්චික රාශි ගතවත් සෙනසුරු කේතු සමග යෝගව 7 වැන්නේ ගෝචර වෙමින් තමයි මිතුන ලග්නෙන් උපන් ඔබට මේ අගෝස්තු මාසය උදා කර දෙන්නේ. අගෝස්තු මාසයේ මිතුන ලග්නෙන් උපන් ඔබට යහපත් මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. කොහොම නමුත් ඔබට සුබ අසුබ දෙකම මේ මාසය තුල අත්විඳින්න සිද්ධ වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති ලග්නගතව ගමන් කරන මේ කාලේ තර්මක් ඔබට තමන්ගේ දැනුම බුද්ධිය දුර දක්නා නුවණ ඇතිව සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. කරන්න ඕන මොකක්ද නොකරන්න ඕන මොකක්ද කියන එක පිළිබඳව හරි දැක්මක් ඇතිව සෑම කාර්යයක්ම පටන් ගන්න. කෙසේ නමුත් අනවශ්‍ය ලෙස කල්පනා කරන්නට ගිහින් ඔබට එකක්වත් කරගැනීමට නොහැකි වෙන තත්ත්වයක්ද උදා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ සමහර විට කරන්නේ හිතේ තියාගෙන ඉන්න දේවල් පිළිබඳව අනන්තයට හිතන ගතියක් පෙන්눔 කරනවා. අනවශ්‍ය විදිහට කලබල වෙන ගතියක් හෝ අනවශ්‍ය ලෙස ඒ දේවල් ගැන හිතන ගතියක් ඇති කරන නිසා සමහර විට කරන කියන කටයුතු වලට බාධා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා පමණට වඩා හිතන්නේ නැතුව අවශ්‍යතේ බුද්ධිමත්ව හිතලා අවශ්‍ය වෙලාවට තීරණයක් ගත්තොත් මං හිතන්නේ ඔබට මේ මාසයේ ගොඩක් සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඔබ ඉදිකිරීම් කටයුතු යාන වාහන මිලදී ගැනීම ආදීට බලාපොරොත්තු වෙන හිටියනම් මේ සියලුම කටයුතු වලට මේ අගෝස්තු මාසයේ ඉතාමත් සුබ වෙනවා. ගේ දොර සෑදීමට පටන් ගන්නට ඒ වගේ මිලදී ගැනීම කරන්නට හෝ විකුණා ගන්නට තියෙන දේවල් ඉතාමත් සුබ කාලයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඔබගේ ධනස්ථානයත් බලවත්ව පවතින නිසා ආර්ථිකමය අතින් හොඳ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. වියදම් පැත්ත නැතිව නොවේ. කොහොම නමුත් ඔබගේ අයස්ථානපති ධනස්ථානගතව තමයි පවතින්නේ. ඒ නිසා හොඳ ධනයෝගයකුත් ඔබට මේ කාලය තුළදී අත්පත් කර ගැනීමේ වාසනාවක්ද පවතිනවා. මෙහිදී ඔබට රැකියාවෙන් හෝ ව්‍යාපාරවලින් යම් යම් වාසි ලබා ගත හැකිවේ. කෙසේ නමුත් රැකියාව ගැන බැලුවොත් තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබට ඇතිවන්නා වූ අසනීපාදී තත්ත්වයන් හේතුවෙන් රැකියාවට යම් යම් බාධා කරදර ඇතිවීමට පුළුවන්. ඒ වගේම විවාහ ජීවිත ගත කරන අය තමන්ගේ පවුලේ සතුට සමගිය පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. ඔබ දෙදෙනා අතර යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වීමේ ඉඩකඩක්ද පවතිනවා. මෙම ගැටලු සැකය ආදී මුල් කරගෙන ඇතිවීමට පුළුවන්. ඒ නිසා ඉවසීම වර්ධනය කරගත යුතු කාලයක් ලෙසත් සඳහන් කරන්නට පුළුවන්. ඉවසීම වර්ධනය කරගෙන බොහොම කල්පනාවෙන් යුක්තව මේ කාල සීමාව ගෙවා දමන්නට උත්සාහවන්ත වන්න.
එලෙස කළහොත් ඔබට මේ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමේ හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තුෙන් සිටි අයට ඉතාමත් යහපත් කාල සීමාවක් ලෙසද මේ කාලය දක්වන්නට පුළුවන් අලුතින් සහකරු සහකාරියන් හමුවන කාල සීමාවක් ලෙසද මේ කාලය දක්වන්නට පුළුවන් ප්‍රේමයේ සම්බන්ධයෙන් යහපත් කාල සීමාවක් ලෙසද මේ මාසය දක්වන්නට පුළුවන් ඒ වගේම ඔබට රුධිරගත සහ සෙම් ආදී රෝග ඉස්මතු වීමේ හැකියාවක්ද පවතිනවා. එවැනි රෝග තත්ත්වයන් ඔබට තිබෙනවා නම් ඒ වාට අවශ්‍ය ප්‍රතිකර්ම වඩා ඉක්මනින් ලබා ගන්න. එවිට එමගින් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය අඩු කර ගැනීමට පුළුවන්. ඉතින් මිතුන ලග්නෙන් උපන් ඔබට මේ අගෝස්තු මාසයේ ගතවන්නේ මෙන්න මේ ආකාරයටයි. මේ කියන්නා වූ දේවල් හොඳින් තේරුම් අරගෙන මේ මාසය සැලසුම් කරගන්න ඔබට සුබ අනාගතයක් වේවා. කටක ලග්නය කටක ලග්නයේ ලග්නාධිපති සඳු රවි සිකුරු සමග යෝගව පළවෙනි භාවෙත් ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ පස්වැන්නේ වෘශ්චික රාශිගතවත් ඒ වගේම සෙනසුරු කේතු සමග ධනු රාශිගතවත් කේන්ද්‍රයේ හයවැන්නේත් බුධ රාහු මිතුන රාශිගතව කේන්ද්‍රයේ දොළොස්වැන්නේත් ගෝචර වෙමින් තමයි කටක ලග්නෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසයේ උදා වන්නේ ඉතින් කටක ලග්න හිමියන්ට එක සිතුවිල්ලක එක මොහොතක්වත් ඉන්නට බැරි ගතියක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබ නිහතමානී වන්න. මොකද තනි මතයට වැඩ කරන ගතියක් තමයි මේ මාසය තුළදී ඔබගෙන් පෙන්눔 කරන්නේ. මම කරන්නේ මට අවශ්‍ය දේවල් කියන හැඟීම එන්නට පුළුවන්. මෙලෙස ක්‍රියා කිරීම ඔබගේ ජීවිතයේ යම් යම් කටයුතු අසාර්ථකභාවයන් ඇති කිරීමටත් හේතු වේ. මේ මාසයේ පටන් ගැනීමේදීම ඔබගේ ආවේගශීලී චිත්ත වේගයන් ඔබ විසින්ම පාලනය කරගත යුතුයි. බොහෝසේ නිහතමානීව අන් අය කියන දේවල් වලට ඇහුම්කන් දී කටයුතු කරන්න. අන් අයගේ අදහස හා ඔබගේ අදහස්ත එක්ව ක්‍රියා කළහොත් ඔබගේ සියලුම කාර්යයන් සාර්ථක වනු ඇත. ක්ෂණික කෝපය පාලනය කරගනිමින් ඉවසීමෙන් කටයුතු කරන්න. මේ කියන්නා වූ දේවල් පිළිබඳව මනාව වටහාගෙන කටයුතු කළහොත් අනිවාර්යෙන්ම ඔබට සාර්ථකත්වයට පත්වීමට පුළුවන්. ඔබට පවතිනා වූ ග්‍රහචාරයන් සමග මෙම දුර්වලතාවයන් තමයි පවතින්නේ. මෙම දුර්වලතාවයන් හදාගත්තොත් ඔබට රැකියාවෙන් මෙන්ම ව්‍යාපාර අංශයේද වර්ධනයක් ඇති කර ගැනීමට පුළුවන්. කුජ නීච වී කටයුතු කරන නිසාවෙන් තමයි ඔබගේ රැකියාවේ තත්ත්වයන්ට හෝ සාමාන්‍ය ජීවිතයට යම් යම් බාධාකාරී තත්ත්වයන් මතුවන්නේ. ව්‍යාපාරික තත්ත්වය දියුණු කරගත යුත්තේ කෙසේද යනාදියට හොඳ අදහස් ඇතිවේ. ව්‍යාපාරික වශයෙන් නව අදහස් මතුවන කාලයකි. නමුත් රාහු හා බුධ දොළොස්වැන්නේ ගමන් කරන නිසා ඔබට සමහර අවස්ථාවන් වලදී තීරණ ගැනීමේදී යම් යම් බාධාකාරී තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. උවමනාවට වඩා සිතන පතන ගතිය අඩු කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න. අන් අයගේ උපදෙස් සහිතව වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වන්නේ. නමුත් මේ කියන්නා වූ දුර්වලතාවයන් හදාගෙන කටයුතු කළහොත් ඔබට මේ උදා වන්නා වූ කාලේ ඉතාමත් වාසනාවන්ත වේ. විශේෂයෙන්ම යාන වාහන ගේ දොර ආශ්‍රිත කටයුතු වලට වාසනාව සහ යහපත සැලසෙනවා. සුබ කටයුතු කිරීමේදී සුබ වේලාවන් අනුව කරන්න. ඔබ දරුපල බලාපොරොත්තු වෙන්නා නම් හොඳ දරුවෙක් ලබා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. ඒ වගේම තමයි ගුණ යහපත් සහකාරියක හෝ සහකාරියක ඔබගේ ජීවිතයට ළඟා කර ගැනීමේ හැකියාවක්ද පවතිනවා. නමුත් විවාහ වීමට හිතාගෙන ඉන්න අයට නම් තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි ඇතිවන්නේ. විවාහ තරමක් දුරට ප්‍රමාණවන බවක් තමයි ඇතිවන්නේ. පවතිනා වූ කාලයේ විවාහයට නුසුදුසු නිසා විවාහ කටයුතු පමා වූ වාට කිසිදු ගැටලුවක් නැහැ. කෙසේ නමුත් ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පොරොන්දම් හරියට බලලා හොඳින් එම කටයුතු කරන්න. ඔබගේ ලග්නාධිපති ලග්නගත වීම තුළ ඔබට පෙන්눔 කරන කාලේ ඉතාමත් යහපත් වේ. කියන්නා වූ දුර්වලතාවයන් අඩුපාඩු සාදාගෙන කටයුතු කළහොත් ලබන්නා වූ මේ අගෝස්තු මාසය ඔබට ඉතාමත් සාර්ථක වාසනාවන්ත මාසයක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට මේ මාසය ඉතාමත් වාසනාවන්ත මාසයක් බවට පත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය සිංහ ලග්නින් උපන් ඔබේ ලග්නාධිපති රවි දොළොස්වැන්නේ සිකුරු කුජ සඳු සමග යෝගවත් ඒ වගේම ගුරු ග්‍රහයා කේන්ද්රගත වෘශ්චික රාශිගතව හතරවැන්නේත් කේතු සෙනසුරු සමග කේන්ද්‍රයේ පස්වැන්නේත් රාහු මිතුන රාශිගතව කේන්ද්‍රයේ 11 වැන්නේත් ගෝචර වෙමින් තමයි මේ මාසය ඔබට ආරම්භ වන්නේ.
लग्नाधिपति रविधरण सिंह लग्न हिमी ओबट मे मासे तरम उत्साह अड़मास दट पुलवा मे अलसगति सैम अंशेकटम बलपाणु लबनवा एक प्रेम संबंधतावक पशुन किनेक्नम ओबट ओहो ऐपावन गत्या मतुवान्नट पुलवा तवद ओब निवसक सैदीमट बलापुरत्वेंसिरिन किनेक्नम ओबट ए पिलिबंदवद अलसगति मतुवीमट पुलवा इतिन ओब व्यापार करन किनेक्नम अने मे व्यापारे अमारुय मे काले निदहसे सिटियतु यन लेस अलसगति मतुवीमट पुलवा मे आदि लेस ओब क्रियात्मक वीसिरिन अंशानि उत्साहेन मदकमक दक्नट पुलवा මේ නිසා ඔබට කියන්නට තිබෙන්නේ මේ කාල සීමාව තුළ දැඩි වශයෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී චිත්ත ශක්තියේ ධෛර්ය සම්පන්න බව ඇති කරගන්න ඔබගේ සිත තුළ ඇතිවන්නා වූ ඍණාත්මක සිතුවිලි උදුරා දමන්න ඔබ කරන්නා වූ සියලුම කටයුතු ධනාත්මකව කළහොත් ඒවා සියල්ලක්ම සාර්ථක වන බවද මතක තබා ගන්න උත්සාහයෙන් කටයුතු කර බලන්න මාසයේ අවසානයේදී අනිවාර්යෙන්ම ඔබට හිතේවි අනේ මේ දේවල් උනේ මගේ හොඳට නේද කියලා රාහු 11 වෙන්නේ බුදු සමග ගමන් කිරීම නිසා ඔබට රැකියාවෙන් හෝ ව්‍යාපාරවලින් නොසිතූ ලෙස ලාභ ලැබීම් ඇතිවන්නට පුළුවන් ඒ වගේම ගුරු ග්‍රහය කේන්ද්‍රයේ 4 වෙන්නේ සිටීම නිසාත් ඔබට ලැබීම් අතින් යහපත් තත්ත්වයක් උදා වේ මේ ලැබීම් අතරට ලොතරැයි වාසනාවද අදාළ වේ මෙම ලැබීම් උප්පත්ති කේන්ද්‍රයේ අනුවද සිදු වේ දරුවන් බලාපොරොත්තුෙන් සිටි අයටද ඒ කටයුතු සාර්ථක වේ දරුවන් සම්බන්ධව සුබ ආරංචි අසන්නට ලැබේවි නමුත් සෙනසුරු කේතු සමග පස්වැන්නේ ගෝචර වෙමින් සිටිනවා නම් ඉගෙනීමට යම් යම් තරමක බාධාකාරී තත්ත්වයන් ඇතිවීමට පුළුවන් එම නිසා අධ්‍යාපනික කටයුතු වලදී උනන්දුවෙන් සහ උත්සාහයෙන් කටයුතු කරන්න प्रेम සබඳතාවලට තරමක් බාධාකාරී තත්වයක් තමයි පෙන්눔 කරන්නේ හොඳ හිත පළදවීම ආදී සිදුවන්නට පුළුවන් प्रेम සම්බන්ධතා බිඳවැටීම් හේතුවෙන් මානසික පීඩනයකටද ලක්වීමට පුළුවන් කාලයක් ලෙස තමයි දක්වන්නට පුළුවන් වන්නේ ඒ වගේම විවාහ සබඳතාවලට යම්කිසි බාධාකාරී තත්වයක් ඇතිවන්නට පුළුවන් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න බාධාකාරී තත්ත්වයන් මැඩගෙන කටයුතු කළහොත් මෙම මාසයේ ඉතාම සාර්ථක මාසයක් බවට පත් කර ගැනීමේ හැකියාව උදා වනු ඇත. උත්සාහවන්ත වීමෙන් ධනාත්මක සිතුවිලි ඇති කර ගනිමින් කටයුතු කරන්න. අනිවාර්යෙන්ම ඔබට මෙම මාසයේ සුබ වනු ඇත. ඔබට සුබ අනාගතයක් වේවා. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ රාහු සමග දසවැන්නේ ගමන් කිරීමත් සඳු රවි කුජ 11 වැන්නේ කටක රාශිගතව ගමන් කිරීමත් ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ වෘශ්චික රාශිගතවත් කේතු සෙනසුරු සමග 4 වැන්නේ ගෝචර වෙමින් තමයි කන්‍යා ලග්නෙන් උපන් ඔබට මෙම මාසයේ උදා වන්නේ කන්‍යා ලග්නෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසයේ අංශ දෙකක් කෙරෙහි තමයි බාධාකාරී තත්ත්වයන් මතු කරන්නේ එනම් රැකියා අංශය සහ ගෘහ ජීවිතයයි මෙහිදී ඔබගේ රැකියා කටයුතු වල තරමක් වෙනස් ආකාරයක් ඇතිවීමට පුළුවන් ඔබ බලාපොරොත්තු වන අන්දමින් ඔබගේ රැකියාවේ කටයුතු සාර්ථක කරගැනීමේ අපහසුතාවයක් ඇතිවේ ස්ථාන මාරුවීම් සිදුවීමට පුළුවන් මෙහිදී ස්ථාන මාරුවීම් බලාපොරොත්තුෙන් සිටි අයට සුබ කාලයක් ලෙසද දක්වන්නට පුළුවන් නමුත් රැකියාවේ උසස් වීම ආදී තත්ත්වයන්ට බාධාකාරී තත්ත්වයන් මතුවීමට පුළුවන් ඒ වගේම ඔබගේ ගෙදර දොර කටයුතු වලදී තරමක් අමනාපකම් ඇතිවීමට පුළුවන් ගෘහ ජීවිතයට තිබෙන්නා වූ ඇල්ම අඩුවීමේ තත්ත්වයක් පෙන්눔 කරයි නිවසේ රැඳීමේදී සිතේ ප්‍රබෝධය අඩුවේ එනිසා ඒ සම්බන්ධයෙන් තරමක් අවබෝධයෙන් කටයුතු කරන්න තරුණ වයසේ සිටින පුද්ගලයන් රස්තියාදුවට පෙළඹෙන කාල සීමාවක් ලෙසද දක්වන්නට පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන අයට ගැටලුකාරී තත්ත්වයන් අවම වෙයි දරුවන් සම්බන්ධයෙන් ලොකු ලොකු ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණද ඔවුන්ගේ මුරණ්ඩුකම් මතුවන කාල සීමාවක් ලෙසත් දක්වන්නට පුළුවන් විවාහ වීමට බලාපොරොත්තුෙන් සිටින අයට එම කටයුතු ඉතාම සාර්ථක වන කාලයක් ලෙස මෙම කාල සීමාව දක්වීමට පුළුවන් නමුත් බාධාකාරී තත්ත්වයන් නැතුවම නොවේ කෙසේ නමුත් සහකරු හෝ සහකාරී අතර තිබු හොඳ හිත පළුදු වීමේ ආකාරයක්ද දක්නට ලැබෙනවා විශේෂයෙන්ම කේන්ද්‍රයේ නම වැන්නාධිපති 11 වැන්නේ ගෝචර වීමත් සමග
තරමක් ඔබට වාසනාව ඉස්මතු වෙන කාලයක් ලෙසත් දක්වන්නට පුළුවන්. මෙම මාසයේ පුරාවට ඔබට දෝෂ භංග ඇතිවීමටද ඉඩකඩ පවතී. එම නිසා බාධාකාරී තත්ත්වයන් මැඩගෙන කටයුතු කිරීමේ හැකියාවක් ලැබේ. ඒ වගේම ධනස්ථානාධිපති අයස්ථානය තුල ගමන් කිරීම මත ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට පුළුවන්. නමුත් ඔබගේ උනන්දුව උත්සාහය වර්ධනය කරගත යුතු වෙයි. විශේෂයෙන්ම මේ කාලය තුළදී සමාජයේ අන්හය හා ගනුදෙනු කිරීමට යෙදෙන කාල සීමාවක් ලෙස දක්වන්නට පුළුවන්. ගේදොර ඉඩකඩම් යාන වාහන ආදී තේ පිළිබඳව එතරම් සුදුසු කාලයක් නොවේ. තවද මැණික් ශ්‍රේෂ්ඨයේ සිටින අයටද එතරම් යහපත් කාලයක් නොවේ. ඔබ නිවාස ආදී ඉදිකිරීමට බලාපොරොත්තු වූ කෙනෙක් නම් ඒ වාට යම් යම් බාධාකාරී තත්ත්වයන් මතුවෙමින් පවතිනා වූ කාලයක් ලෙසත් දක්වන්නට පුළුවන්. ඔබ ආගමනුකූල කටයුතු වල නිරත වෙනවා නම් මානසික සහනය ළඟා කරගත හැකි වේ. උපත්ති කේන්ද්‍රයේ යම් යම් වෙනස්කම් අනුව මේ කියන්නා වූ දේවල් වලද යම් කිසි වෙනස්කම් ඇතිවීමට පුළුවන්. නිවරදිව මේ කාල සීමාව පිළිබඳ දැනගත හැකිවන්නේ ඔබගේ උපන් කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙනි. ඉතින් මේ කියන්නා වූ දේවල් හොඳින් තේරුම් අරගෙන මේ මාසයේ සැලසුම් කරගන්න. එවිට ඔබට සාර්ථකව මේ මාසයට මුහුණ දීමට පුළුවන් වෙයි. කන්‍යා ලග්න හිමි ඔබටත් සුබ අනාගතයක් වේවා. තුලා ලග්නය. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු සඳු කුජ රවි සමග කේන්ද්‍රයේ කටක රාශිගතව දසවැන්නේත් ඒ වගේම ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ වෘශ්චික රාශිගතව දෙවැන්නේත් සෙනසුරු කේතු සමග කේන්ද්‍රයේ තුන්වැන්නේත් ඒ වගේම බුධ රාහු සමග කේන්ද්‍රයේ නවවැන්නේත් ගෝචර වෙමින් තමයි තුලා ලග්න හිමි ඔබට මෙම මාසයේ උදා වන්නේ. තුලා ලග්නෙන් උපන් ඔබට මෙම මාසයේ ඉතාමත් වාසනාවන්ත සාර්ථක මාසයක් වේ. නමුත් ඔබගේ උප්පත්ති කේන්ද්‍රය හා ඔබට පවතිනා වූ මහදසා අතුරුදසා අනුව මේ කියන්නා වූ දේවල් වල යම් කිසි වෙනස්කම් ඇතිවීමට පුළුවන්. ලග්නාධිපති සිකුරු කේන්ද්‍රගතව දසවැන්නේ ගමන් කිරීම ඔබට සුබඵල ඇති කරවන්නට හේතු වේ. ඒ වගේම කුජ රවි සඳු මාසයේ ආරම්භයේදීම දසවැන්නේ ගමන් කිරීම ඉතාම සුබ තත්වයක් ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම බුද ගහයා කේන්ද්‍රයේ පුණ්‍යස්ථානයේ ගමන් කිරීමත් ඉතාමත් සුබ වේ. විශේෂයෙන්ම විදේශගතව රැකියා කිරීමට බලාපොරොත්තුෙන් සිටි අයට ඒවා සාර්ථක කර ගැනීමට පුළුවන් කාලයක් ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම රාජ්‍ය අංශයේ රැකියාවක් බලාපොරොත්තුෙන් සිටින අයටත් ඒවා සාර්ථක වේ. ඔබගේ උගත්කමට අදාළ වන රැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. ඒ වගේම ව්‍යාපාරාදිය ආරම්භ කිරීමට බලාපොරොත්තුෙන් සිටින අයට සුබ වේලාවන් අනුව ඒවා ආරම්භ කිරීමට යහපත් වේ. මේ කාලය තුළදී ඔබ රැකියාව සහ ව්‍යාපාරාදිය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබේ. එතුලින් සාර්ථකත්වයක්ද ඇතිකර ගැනීමට හැකිවේ. ඒ හරහා ඔබට රැකියාවේ නව උසස් වීම් නව තනතුරු ආදිය ලබා ගැනීමටද අවස්ථාව උදා වේ. ඒ වගේම අනෙක් පැත්තෙන් ධනස්ථානගතව ගුරුගේ ගෝචර වීමත් සමග ආර්ථිකමය වශයෙන් වර්ධනයක් ඇතිකර ගැනීමටද සුබ කාලයක් වේ. සහෝදර සහෝදරියන් සමග කටයුතු කිරීමේදී හොඳ හිත පළුදු වීම ඇතිවීමට පුළුවන් නිසා ඉතාමත් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වේ. ගෙවල් දොරවල් ඉදිකිරීමට බලාපොරොත්තුෙන් සිටියා නම් ඒවාට තරමක් බාධාකාරී තත්ත්වයක් මතුවේ. ඒවා වෙනුවෙන් ධනය වැඩිපුර වියදම් කිරීමක්ද දක්නට ලැබේ. ඒ නිසා හොඳින් සිතා බලා සිදු කරන්න. එසේ කළහොත් මුදල් නාස්තිවීම් අවම කර ගැනීමට පුළුවන්. දරුවන් කෙරෙහි බැලුවොත් තරමක් හිතුවක්කාර ගති මුරණ්ඩු ගති පැවතුම් මතුවෙන කාල සීමාවක් ලෙස දක්වන්නට පුළුවන්. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් තරමක් අසනීපකාරී තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ තිබේ. ඒ වගේම ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු වලටද තරමක් බාධාකාරී තත්ත්වයන් මතුවේ. කෙසේ නමුත් පැවති සතුරු කරදර බාධා අඩුවෙන බවක් සහ පැවතියා වූ රෝගී තත්ත්වයක් සුවවන බවක්ද දක්නට ලැබේ. විවාහ ජීවිතය ගත කරන අයට මෙම කාල සීමාව බාධාකාරී කාල සීමාවක් ලෙස දක්වන්නට පුළුවන්. අඹු සැමියන් තුළ තරමක් ගැටුම්කාරී තත්ත්වයන් උත්සන්න වෙන කාලයකි. සතුට ප්‍රීතිය ඔබෙන් තුරන් වන කාලයක් ලෙසත් දක්වන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබගේ උනන්දු උත්සාහය මත මෙම තත්ත්වයන් මගහරවා ගැනීමේ හැකියාවද පවතී. මෙම අගෝස්තු මාසයේ ඔබට සුබඵල වැඩි වශයෙන් ළඟා කර ගැනීමට හැකිවන අතර
අසුභ පළද තරමක් පවතී. විවාහය ගැන කතා කිරීමේදී පොරොන්දම් හොඳින් ගලපා බැලීමෙන් පමණක් විවාහයේ යෙදීම සුදුසු වේ. මේ කියෝ සියල්ල හොඳින් අවබෝධ කරගෙන මේ මාසයට හොඳින් මුහුණ දෙන්න. තුලා ලග්නෙන් උපන් ඔබට මේ ලබන්නා වූ අගෝස්තු මාසයේ ඉතාමත් සාර්ථක වාසනාවන්ත මාසයක් වේවා. ඔබට සුබ අනාගතයක් වේවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ කේන්ද්‍රයේ නවවැන්නේ පුණ්‍යස්ථානගතව සිකුරු සඳු සමග යෝගවත්, ඒ වගේම ගුරු ග්‍රහයා ලග්නගතවත්, සෙනසුරු ග්‍රහයා කේතු සමග ධනස්ථානගතව දෙවැන්නේ, බුධ රාහු කේන්ද්‍රයේ අටවැන්නේ ගෝචර වෙන මේ මාසයේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට යහපත් මාසයක් වනු ඇත. කෙසේ නමුත් කලින් පැවසූ ලෙස උප්පත්ති කේන්ද්‍රයේ ගහ පීඨීම් අනුව කියන්නාහු දේවල්හි යම් යම් වෙනස්කම් ඇතිවීමට පුළුවන්. උප්පත්ති කේන්ද්‍රයේ තිබෙන්නා වූ යෝග තත්වයන් මහදසා අතුරුදසා අනුව තමයි තීරණය වන්නේ ඔබට මෙම මාසයේ සුබද අසුබද යන්න. කෙසේ නමුත් පවතිනා වූ ග්‍රහ ගෝචර ගමන එතරම් අසුබ නොවේ. ගුරු ලග්නගත වීම ඉතාමත් සුබ වේ. ඔබට අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ කටයුතු කරගැනීමේ හැකියාවක් උදා වේ. කුජ නමවැන්න වූ පුණ්‍යස්ථානයේ යෙදීම මගින් කරදර බාධා අඩුවෙන ගතියක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් ඔබගේ ආදායම් තත්ත්වය තරමක් දුර්වල වෙයි. මේ නිසා ඔබගේ ආදායම් තත්ත්වය අඩුවීමට බලපෑම් කරන්නේ මොනවාදයි හොඳින් සිතා බලන්න. එසේ කළහොත් ඔබට එම තත්ත්වයන් මග හරවා ගැනීමට හැකිවනු ඇත. ඒ වගේම ධනස්ථානගතව සෙනසුරු සහ කේතු ගමන් කිරීම හේතුවෙන් වියදම් කිරීමට තරමක් මැලි ලෝභ ස්වභාවයක් දැක්වීමට පුළුවන්. කෙසේ නමුත් තැන්පත් ධනයේ වර්ධනයක්ද දක්නට ලැබේ. මෙලෙස වියදම් පැත්ත අවම කිරීමට ඔබගේ ආදායම අවම වීමත් හේතු වන්නට පුළුවන්. ගේ දොර වෙනුවෙන් වියදම් වැඩි කරන කාලයක් ලෙස දක්වන්නට පුළුවන්. දරුවන් සම්බන්ධයෙන් ගතහොත් ඉතාමත් යහපත් දරුවන් ලබා ගැනීමේ ශක්තිය ඔබට හිමි වේ. වාසනාවන්ත දරුවන් පිළිසිඳ ගැනීමට හේතු වෙන කාල සීමාවක් වේ. මේ කාල සීමාව තුළ ඔබට ඉතාමත් යහපත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබීමක් සිදුවේ. උදරගත රෝග සොයා ගැනීමට නොහැකි වූවා නම් ඒවා සොයා ගැනීමටද හැකි වේ. විශේෂයෙන්ම ඔබ විවාහ වීමට බලාපොරොත්තුෙන් සිටි කෙනෙක් නම් එම කටයුතු සාර්ථක වේ. යම්කිසි බුද්ධි මට්ටමින් සහ උසස් ධනවත්කමින් යුක්ත පුද්ගලයෙකු හා විවාහ වීමට ඔබට වරම් ලැබේ. කෙසේ නමුත් ඔබට විවාහෙන් පසු හෝ දුරබැහැර පදිංචියට යාමට සිදුවේ. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුෙන් සිටි අයෙක් නම්, විදේශගතව රැකියාවක් කිරීමට සිතා සිටි කෙනෙක් නම් එම බලාපොරොත්තු සාර්ථක වේ. ග්‍රහ ගෝචර තත්ත්වය සුබ වූවත් තමන්ගේ උත්සාහය මත මේ දේවල් සිදුවෙන බව තරයේ මතක තබා ගන්න. ඔබගේ උනන්දුව උත්සාහයේ කැපවීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. මේ සියලුම දේවල් තේරුම් අරගෙන දුර්වලතාවයන් මගහරවා ගනිමින් මේ මාසය සාර්ථකව සැලසුම් කරගත හොත් ඔබට වාසනාව උදා වේ. සුබ අනාගතයක් වේවා. ධනු ලග්නය. ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේත්, ඒ වගේම කේතු සෙනසුරු සමග ලග්නගතවත් බුධ රාහු සමග කේන්ද්‍රයේ හත්වැන්නේත්, කුජ සිකුරු සඳු රවි කේන්ද්‍රයේ අටවැන්නේත් ගෝචර වෙමින් තමයි ඔබට මෙම මාසය ආරම්භ වන්නේ. අපි බලමු ධනු ලග්නෙන් උපන් ඔබට මෙම මාසය කෙසේ වේද යන්න. ඇත්තටම මෙම මාසයේ මැද භාගයක් යනතුරුම ඔබට පවතිනා වූ පීඩාකාරී තත්ත්වයන් එලෙසම පවතින බවක් තමයි පෙන්නුම් කරන්නේ. මාසයේ මැද භාගයෙන් පසුව තමයි ඔබට තරමක් සහනයක් ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ. ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කිරීම හේතුවෙන් ඔබට සියල්ලන් කෙරෙහිම එපා වීමක් කනස්සල්ලක් ඇතිවේ. විශේෂයෙන් ධනු ලග්නෙන් උපන් ඔබට ලග්න ඒරාෂ්ටකයක් පවතින නිසාත් ඉතාමත් කල්පනාකාරී වන්න. ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ අපලකාරී තත්ත්වයන් තිබෙනවා නම්, මහදසා අතුරුදසා අයහපත් ලෙස යෙදී තිබෙනවා නම් මේ කාලයේදී ඉතාමත් ලෙස කල්පනාකාරී වන්න. නමුත් ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම බලවත්ව තිබේ නම් ඒ අපලකාරී තත්ත්වයන් එතරම්ම ඔබට බලපෑම් ඇති නොකරයි. කෙසේ නමුත් මේ කාලය තුළදී ඔබගේ සිත තුළ ඍණාත්මක සිතුවිලි ඇති කරවන නිසා එම තත්ත්වය මගහරවා ගනිමින් කටයුතු කිරීමට උත්සාහවන්ත විය යුතුයි. ධනු ලග්නෙන් උපන් ඔබ අන් අයගේ අවවාද උපදෙස් තරමක් දුරට පිළිපදින කෙනෙක් නම් නොවේ. අන් අයගේ මත පිළිබදින නිහතමානී ගුණේ ධනු ලග්න හිමි ඔබ තුළ පිහිටන්නේ ඉතාම කලාතුරකිනි. නිහතමානී ගුණේ වර්ධනය කරගනිමින් ක්ෂණික කෝපයේ දුරලා කටයුතු කරන්න.
මම මේ කියන දේවල් කියන්නේ ඔබගේ යහපත උදෙසා. ඒ නිසා මේ කියන්නා වූ දේවල් හරි හැටි ක්‍රියාවට නගන්න. මෙම දුර්වලතාවයන් කියන්නේ ඔබව අවතක්සේරු කිරීමට නම් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට කාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදු වෙනවා. සමස්තයක් ලෙස ගත හොත් ඔබට ලැබීම් අතින් අවම කිරීමක් තමයි පෙන්눔 කරන්නේ. ධනස්ථානයේ ඒ රාෂ්ටක වන අතර පුණ්‍යස්ථානයේ දුබල වී පවතී. ඒ වගේම විවාහක ස්ථානයේද දුබලව පවතී. ප්‍රේම සබඳතාවලටද යම් යම් බාධා කඩතර මතුවේ. ඔබට පදිංචියේ වෙනසක් හෝ රැකියාවේ වෙනසක්ද සිදු කරන්නට වෙයි. ඔබගේ සියලු කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයන් මතුවේ. ඇත්තටම කිව්වොත් ඔබට දැනෙවි තිබෙන අඩිය කරන දේ මොකක් හරි බාධාවක් යදලා අසාර්ථකත්වයක් ඇති කරන බව. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ අනිවාර්යයෙන්ම දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් ගෙන් මිත්‍රශීලී අයගෙන් උපදෙස් වල සහාය පතන්න. මේ කියන්නා වූ දේවල් හොඳින් තේරුම් අරගෙන මේ මාසේ නිවැරදිව සැලසුම් කරගන්න. එවිට ඔබට සාර්ථක ලෙස මේ අගෝස්තු මාසයට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත. ඔබට සුබ අනාගතයක් වේවා. මකර ලග්නය. මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු කේතු සමග දොළොස් වැන්නේ ගුරු ග්‍රහය අයස්ථානෙත් ඒ වගේම රවි කුජ සිකුරු සඳු කේතු හත් වැන්නේ කටක රාශි ගතවත් රාහු බුදු සමග යෝගව කේන්ද්‍රයේ 6 වැන්නේත් මිතුන රාශිගතව ගෝචර වෙන මේ කාල සීමාව මකර ලග්නෙන් උපන් ඔබට සුබද අසුබද. ඇත්තටම ඔබට මෙම කාල සීමාව එතරම් යහපත් කාල සීමාවක් හැටියට කියන්නට අමාරුයි. සුබ තත්ත්වයකුත් නැතුව නොවේ. හැබැයි වැඩි පැත්තක් ඔබට තිබෙන්නේ බාධාකාරී තත්ත්වයන්. හිතේ අසහනකාරී තත්ත්වයන් උත්සාහන වන කාලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මානසික වශයෙන් ව්‍යාකූල තත්ත්වයන් ඇතිවේ. ජීවිතයේ පිළිබඳ සහ ලෝකයේ පිළිබඳ යම් යම් ලෙස අසුභවාදී චින්තනයන් ඇතිවේ. විවිධාකාර ලෙස ලෞකික ජීවිතයේ කෙරෙහි කලකිරීමක්ද ඇතිවේ. ලෞකික ජීවිතයේ සැප සම්පත් විඳීමට වඩා පිනක් දහමක් කිරීමේ ජීවිතය සාර්ථක වෙනවා යයි හැඟීම මතුවේ. ඒ කියන්නේ ආගම දහමට වැඩි නැඹුරුතාවයක් මතුවේ. මෙලෙස සිතන පතන එක යහපත් වූද ලෞකික ජීවිතය ගත කරන පුද්ගලයන්ට මෙය තරමක් අයහපත් වේ. විවාහ ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තුෙන් සිටින අයෙකුට මෙවැනි අදහස් මතුවීම මගින් එම විවාහ ජීවිතයට බාධාකාරී තත්ත්වයන් උද්ගත වේ. කෙසේ නමුත් මේ කාල සීමාව තුළදී ඔබගේ ආදායම් තත්ත්වය අඩපණ කිරීමක් සිදු කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතු උත්සාහයේ තරමට සිදු වේ. වියදම් අධික වේ. විශේෂයෙන්ම මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්න. ගෙවල් දොරවල් ඉඩකඩම් ආදී මිලදී ගැනීමට සහ විකිණීමට එතරම් සුදුසු නොවේ. ඒ දේවල් වලට තරමක් බාධාකාරී තත්ත්වයන් මතුවේ. ඒ දේවල් ඔබට ක්‍රියාවට නැගීමට අවශ්‍ය නම් නිවැරදි ලෙස වේලාවක් බලා දෝෂ තත්ත්වයන් භංගවන ලෙස කටයුතු කරන්න. ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීමේදී තරමක් බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද ඔබ රැවටීම් වංචනික දේවල් වලට හසුවීම් වලට ඉඩකඩ බොහෝ සෙයින් තිබෙන නිසා. කෙසේ නමුත් සතුරු කරදර රෝගී තත්ත්වයන් ආදී ඇතිවීමට හැක. විශේෂයෙන්ම ස්නායුගත රෝග තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. විවාහ ජීවිතය ගත කරන පුද්ගලයන්ට තමන්ගේ සතුට සැනසුම නැති කරන කාලයක් වන බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. එම නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව තමන්ට පැනනගෙන්නා වූ ගැටළු වලට මුහුණ දෙන්න. කෙසේ නමුත් විවාහ වීමට සිටින පුද්ගලයන්ට මෙම කාල සීමාව සුබ වෙයි. මේ කියන්නා වූ දේවල් මකර ලග්නෙන් උපන් ඔබට තිබෙන්නා වූ සුබ අසුබ තත්ත්වයන් මම කෙටියෙන් සඳහන් කළා. මෙම කියන්නා වූ දේවල් අනු මෙම මාසය සැලසුම් කරගන්න. එතකොට ඔබට මෙම මාසය යහපත් කාලයක් බවට පත් කර ගැනීමේ හැකියාව උදා වේ. ඔබට සුබ අනාගතයක් වේවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය කේන්ද්‍රයේ කේතු සමග යෝගව ධනු රාශිගතව 11 වැන්නේත් ඒ වගේම ගුරු ග්‍රහය කේන්ද්‍රයේ කේන්ද්‍රගත බලයෙන් යුක්තව 10 වැන්නේත් බුධ රාහු සමග කේන්ද්‍රයේ 5 වැන්නේ ත්‍රිකෝණගත බලයෙන්ුත් රවි සිකුරු සඳු කේන්ද්‍රයේ කුජ සමග යෝගව 6 වැන්නේත් ගෝචර වෙමින් තමයි ඔබට මෙම මාසය උදා වන්නේ. ඉතින් කුම්භ ලග්නෙන් උපන් ඔබ මෙම කාල සීමාව තුළ ඉවසීමෙන් බුද්ධිමත්ව කැපවීමෙන් යුක්තව අදිෂ්ඨානශීලීව වඩාත් වර්ධනය කරගෙන කටයුතු කිරීම වැදගත් වෙයි.
කුම්භ ලග්නෙන් උපන් ඔබට මෙම කාලයේ අයහපත් නොවේ. නමුත් ඔබ කටයුතු කරන ආකාරයක් නිසා ඔබට යම් යම් බාධා කරදර පැන නැගීමට අවස්ථාව ඉඩ කඩ වැඩිය. බාධාකාරී තත්ත්වයන් ඇති කරගනු ලබන්නේ ඔබ විසින්මයි. ඔබගේ ලග්නාධිපති 11 වැන්නේ ගමන් කිරීම හොඳයි. නමුත් කුජ ග්‍රහයා නීච වීමත් සමග 6 වැන්නේ සිටින නිසා ඔබ විසින්ම ඔබගේ කටයුතු වලට බාධාකාරී තත්ත්වයන් උදා කර ගැනීමක් පෙන්눔 වේ. මෙතනදී තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමක් වගේ දෙයක් සිදු වේ. ආදායම් තත්ත්වය දුර්වල වේ. නමුත් මෙම දුර්වලතාවයන් හොඳින් හඳුනාගෙන ඒවාට අවශ්‍ය පිළියම් යෙදුවහොත් ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමටද හැකියාවක් ඇත. කෙසේ නමුත් රැකියාව සහ ව්‍යාපාර ආදී අංශවල උසස් මට්ටමක් පෙන්눔 කෙරේ. නමුත් මහන්සියේ තරමට ප්‍රතිඵල අඩු බවක් පෙනේ. නමුත් මාසයේ මැද භාගයේ වෙන විට ඔබට මෙම තත්ත්වයන් තරමක් වෙනස් වෙයි. ඔබගේ තැන්පත් ධනය යම් මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතී. යාන වාහන දේපල ආදී දේ මිලදී ගැනීමට බලාපොරොත්තුෙන් සිටිනවා නම් දෙපාරක් නොවේ දහපාරක්වත් සිතා බලන්න. මොකද ඔබ රැවටිලිකරුවන්ට වංචාකාරයන්ට හසුවීමට ඉඩකඩ ඇත. ප්‍රේම සබඳතාවලට උදා වී ඇත්තේ යහපත් කාල සීමාවක් නොවේ. ප්‍රේම සබඳතා බිඳවැටීමට ඉඩකඩ තිබේ. හොඳ හිත පළුදු වීමටද පුළුවනි. විශේෂයෙන්ම සහකරු සහකාරී අතර මත ගැටුම් ඇතිවීමට පුළුවන්. ඔවුන් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. ඒ අයුරින් තමන්ගේ බැඳීම් ශක්තිමත් කර ගැනීමට පුළුවනි. ඔබගේ විවාහ ජීවිතය තුළ තරමක් අවුල් සහගත තත්ත්වයන් ඇතිවේ. ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් මෙම ගැටලුකාරී තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක් පවතී. විවාහ වීමට බලාපොරොත්තුෙන් සිටින අයට තරමක් බාධාකාරී තත්ත්වයන් පවතී. මාසයේ මැද භාගයෙන් පසු මේ දේවල් යහපත් තත්ත්වයට හැරේ. කුම්භ ලග්නින් උපන් ඔබට අවශ්‍ය සියලු කාරණා මා සඳහන් කළා. ඔබ ඒ කියූ කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් නිවැරදිව තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන්න. එලෙස ක්‍රියා කරමින් මෙම මාසය සැලසුම් සහගතව පවත්වාගෙන යන්න. ඔබට සුබ අනාගතයක් වේවා. මීන ලග්නය. මීන ලග්නයේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ 9 වැන්නේ ස්ථානගතවත් කේතු සෙනසුරු සමග 10 වැන්නේ ධනු රාශිගතවත් බුධ රාහු සමග කේන්ද්‍රයේ මිතුන රාශිගතව 4 වැන්නේ කුජ සිකුරු රවි සඳු යෝගව කේන්ද්‍රයේ කටක රාශිගතව 5 වැන්නේ ගෝචර වෙමින් තමයි මේ මාසය ඔබට ආරම්භ වන්නේ. මෙම කාල සීමාව මීන ලග්නින් උපන් ඔබට සුබ අසුබ කාල සීමාවක් වේ. කෙසේ නමුත් සුබ අසුබ මිශ්‍රයයි පැවසුවාට ඔබට අසුබ තත්වයට වඩා සුබ තත්වයේ අධික බවක් පෙනේ. අසුබ තත්ත්වේ නැති කරනු ලබන්නේ යම් යම් අංශය කෙරෙහි පමණයි. ඔබගේ රැකිරක්ෂා කටයුතු සඳහා තරමක් සුබ තත්ත්වයක් ලෙස මේ කාල සීමාව දැක්වීමට නොහැකි. මොකද ඔබට ඒ සම්බන්ධ මේ කාලයේ බාධාකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතී. ඔබ සිතන පතන ආකාරයට තමන්ගේ රැකියාවේ කටයුතු සහ ව්‍යාපාරික කටයුතු කරගැනීමට නොහැකි වේ. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් එම කටයුතු ඉටු නොවේ. මෙම කාල සීමාවේදී ඔබගේ ආදායම් තත්ත්වයේ යම්කිසි අවම මට්ටමක් පෙන්눔 කෙරේ. කොහොම නමුත් ඔබගේ උත්සාහයේ බුද්ධි මට්ටම අනු මෙම තත්ත්වයන් අවම කරගෙන යහපත් කාලයක් ගත කිරීමේ හැකියාව උදා වේ. ඔබ වමනාවට වඩා සිතීමට යාමෙන් බාධාකාරී තත්ත්වයන් අධික වේ. කෙසේ නමුත් ලග්නාධිපති ගුරු ග්‍රහයා පුණ්‍යස්ථානයේ යෙදී සිටීම යහපත් වේ. එම වාසනා ශක්තියත් ඔබගේ උත්සාහයත් එකතු කර ගතහොත් සාර්ථක කාල සීමාවක් ලෙස මෙම කාලය දැක්වීමට පුළුවන්. ගේදරු පදිංචි වෙනස් කිරීම ආදී සිදු කිරීමට සිදු වේ. නමුත් ඉඩකඩ යාන වාහන ආදිය මිලදී ගැනීමට එතරම් සුදුසු කාලයක් නොවේ. විශේෂයෙන්ම ඔබගේ දරුදරියන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙනත් කටයුතු හේතුවෙන් වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවන කාලයක් ලෙස මෙම අගෝස්තු මාසය දැක්වීමට පුළුවන්. ප්‍රේම සම්බන්ධතා ගත හොත් තරමක් සතුරු කරදර පැන නැගී සැකේ අවිශ්වාසයේ නිසාවෙන් ඔබට බාධාවන් ගැටලුකාරී තත්ත්වයන් මතුවේ. විවාහ ජීවිතය ගත කරන අයට ඉවසීමේ යුක්තව කටයුතු කිරීම වඩා වැදගත් වේ. එහෙම නොවුනහොත් ඔබට විශාල ගැටලුකාරී තත්ත්වයන් වලටද මුහුණ දීමට සිදු වේ. දෙදෙනා අතර අසමගිය වර්ධනය වීමක්ද සිදු වේ. උෂ්ණගත රෝග ආදීන් ඔබ පීඩා විඳිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සෙම් රෝග තිබෙන පුද්ගලයන්ට එතරම් සුබ කාල සීමාවක් නොවේ.
එතින් මේ කියන්නා වූ දේවල් හොඳින් තේරුම් අරගෙන නිවැරදි ලෙස මෙම මාසය සැලසුම් කරගන්න. එසේ කටයුතු කිරීම මගින් මෙම අගෝස්තු මාසයේ ඉතාමත් සාර්ථක මාසයක් ලෙස ගත කිරීමට මීන ලග්නයෙන් උපන් ඔබට හැකියාව ලැබෙනු ඇත. ඔබටද සුබ අනාගතයක් වේවා.